මම සමත්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වල පඤ්ඤාසේකර හාමුදුරුවෝ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ වෙනුවෙන්. අද මාධ්‍ය සාකච්ඡාව සඳහා සපමිණි මාධ්‍ය සහෘදයන් ඉතාමත්ම දුක්බරව එහෙත් සෙනෙහසින් පිළිගන්න. අද මේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවීමට හේතු වුණේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන නායකත්වයක් දරූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සහෝදරයා අනීතිකව අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඒ සඳහා අප්‍රසාදය වත්මන් පාලකීන්ට ප්‍රකාශ කිරීම සඳහා. ජෝසප් ස්ටාලින් සහෝදරයා මෙරට සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය මෙරට ගුරුවරුන්ගේ අවුරුදු 24ක් මුළුල්ලෙහි පැවති වැටුප් විෂමතාවයන් ඉවත් කර ගැනීම සඳහා මේ 24 වසරෙම අකණ්ඩව අරගලයේ යෙදී සිටපු නායකයෙක්. ඒ වගේම එපමණක් නෙවෙයි ඔහු පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටමින් විවිධ කම්කරු අරගලවලට නායකත්වය ලබා දුන් කෙනෙක්. ඒ වගේම ජාත්‍යන්තරය ඔහු නිර්භය නායකයෙක් හැටියටත් අසාධාරණයට එරෙහිව සටන් කරන සටන්කරුවෙක් හැටියටත් පිළිගෙන තිබෙනවා. ඒ වගේම ඔහු දක්නට ලැබෙන සුවිශේෂත්වය තමයි ඔහු අවිහිංසාවාදී සටන් ක්‍රියාමාර්ගවල යෙදුණි. හිංසාවාදී සටන් ව්‍යාපාරවල නෙමෙයි. ඉතින් මේ තත්ත්වයක් යටතේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ජනතාව පීඩණයට පත් කිරීමට එරෙහිව දියත් කළ අරගලයන්හි සාමකාමී අරගලයන්ට සහභාගී වෙමින් කටයුතු කළා. ඒ නිසා කිසිම තැලකිය යුතු සහ සාධාරණ හේතුවක් නොදක්වා ඔහු අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම පිළිබඳව අපේ බලවත් විරෝධය මෙරට ගුරු විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරුවරු ඇතුළු සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් බලවත් අප්‍රසාදය මේ වෙලාවේදී ප්‍රකාශ කරනවා. ඒත් එක්කලම ඊයේ පෙරේද අත්අඩංගුවට අරගෙන ඊයේ දවස මුළුල්ලේම විශාල වශයෙන් යම් යම් කාලයේ මරමින් රස්ත්‍යාදු කරමින් ඔහු කොටුව පොලිසියේ රඳවාගෙන ඉඳලා සවස 7ට පමණ තමයි මහේත්‍රාත්‍රයාගේ පෞද්ගලික නිවස රැගෙන ගිහිල්ලා උසාවියට ඉදිරිපත් කරේ. එහිදී ඔහුව තවදුරටත් බන්ධනාගාර රක්ෂිත බන්ධනාගාර කිරීම සඳහා මහේත්‍රාත්‍රයා නියෝග කළ තිබෙනවා. මේ තත්ත්වයන් යටතේ අපි ඉතාමත් සාමකාමීව අනීතිකව මේක මේ මහේත්‍රාත්‍රයාගේ උමනාවට වෙච්ච දෙයක් නෙවෙයි, කරපු දෙයක්ුත් නෙවෙයි. ඔහුට පොලිසිය විසින් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම නිසා තමයි විසඳාගත්ත තොරතුරු ඉදිරිපත් නොවුණු නිසා තමයි ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිද්ධ වුණේ. සමහර වෙලාවට අදත් ඉදිරිපත් කරන බවට අපට තොරතුරු ලැබෙනවා. ඒකේ කෙසේ වෙතත් ඊයේ දවසේ අපි මේ පිළිබඳව විරෝධය පාමින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ මෙන්ම බෞජන සංවිධාන එවැගේම වෙනත් වෘත්තීය සමිති සියල්ලක්ම විරෝධය පෑවා. ඒ වගේම අපි කෙටි දැනුම් දීමකින් පසුව ලංකාවේ විවිධ ප්‍රදේශවල නගර ආශ්‍රිතව ගුරු විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරුවරු විරෝධතා දක්වමින් කටයුතු කරනු ලැබුවා. එනිසා අපි මෙතෙන් මේ විරෝධතාවේ නවත්වන්නේ නැහැ. අකණ්ඩව ජෝසප් ස්ටාලින් සහෝදරයා ඇතුළු මේ අරගල කරුවන් නිදහස් කරන තුරු අපේ අරගලයන් ඉදිරියටම ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව හෙට දිනේ ගුරු විදුහල්පති වෘත්තීය සන්ධානය, ඒ වගේම අනිකුත් වෘත්තීය සමිති, ඒ වගේම බහුජන සංවිධාන, ඒ වගේම අරගල කරුවන් සියලු දෙනාම විවිධ ජන කොටස් සංවිධාන සියලුම එකතු වෙලා සවස 3ට නුගේගොඩ එලිමහන් සමරකෝන් එලිමහන් සංඝපීඨයේදී දැවැන්ත රැලියක් සංවිධානය කළ තිබෙනවා. ඒක හෙට දවසේ සිද්ධ කරන සුවිශාල කාර්යය. ඒ වගේම සඳුදා වෙනකොටත් ජෝසප් ස්ටාලින් සහෝදරයා ඇතුළු අරගලකරුවන්ට සාධාරණයක් ඉෂ්ට නොවුනොත් අපි සඳුදා
අටවැනිදා සවස 2:30ට කොළඹ ලිප්ටන් රෞමේදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ ඇතුළු සියලු ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධතා දිනයක් විරෝධතාවයක් පැවැත්වීමට උද්ඝෝෂණයක් සිදු කිරීමට අපි සංවිධානය කළා තිබෙනවා. එපමණක් නෙවෙයි මේ අරගලයන්හි සංදිස්ථානයක් සුවිශේෂී දවසක් වෙන්නේ 9 වෙනිදා. 9 වෙනිදා මේ රට ගුරු විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරුවරු ඇතුළු සමත් අධ්‍යාපනයේ ඒ වගේම මේ රටේ තියෙන විවිධ ප්‍රගතිශීලී සංවිධාන, අනෙකුත් වෘත්තීය සමිති, රාජ්‍ය වෘත්තීය සමිති, අර්ථ රාජ්‍ය වෘත්තීය සමිති, බහුජන සංවිධාන ඇතුළු සමස්ත ජනතාවම ඒ වගේම අරගල කරුවන් ඇතුළු විවිධ සංවිධාන විරෝධ ජාතික විරෝධතා දිනයක් බවට පත් කරලා අපි වෘත්තීය ක්‍රියාකාරකම්වල යෙදීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි මේ රජයට කියනවා සොඳුරු ලෙස අරගල මැඩ පැවැත්වීම රාජපක්ෂ පරපුරේ තියෙන සටකපට ක්‍රියාවන්. අපි ඒවා දන්නවා. හැබැයි ඒ සටකපට ක්‍රියාවන් වල එක දවසක වැටුණට අනෙක් දවසේ අපි වැටෙන්නේ නැහැ. අපේ අරගල කරුවන්ගේ අරගල භූමියේ ඒ වගේම බහුජන සංවිධානවල වෘත්තීය සමිතිවල සියලු ඉල්ලීම් වලට සවන් දෙන්නට ඕන. ඒ සවන් දීලා ඒ ජනතාවගේ ජනපීඩනයට පත්වෙච්ච ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරන්න. එතෙක් අපි අරගලයේම නිරත වෙනවායි කියන එක ප්‍රකාශ කරන මේ අවස්ථාවේ. බොහොම ස්තුතියි. 9 වෙනිදා අපි වැඩ වර්ජනය විතරක් නෙමෙයි විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගයන් හියදෙනවා. ඒක අපි ඊළඟ දවසේ තවදුරටත් පුළුල් ලෙස ප්‍රකාශ කරන විවිධ වෘත්තීය සමිති. එක වෘත්තීය ක්‍රියාමාර්ග එක කාර්යයක් පමණක් නෙවෙයි.